തീറ്റ ബിന്ദു എരിയാണ് എക്സ് എക്സ് അക്ഷയ മത്തമ എക്സ് അക്ഷയ മത്തമ අපි 4යි a ලකුණු කරනවා 7 35 මෙන්න මේ මැද්දෙන් යන එකේ තියෙන්නේ 3.4යි a 3.4 කියන එක දැන් මෙතන 2යි a නේ මේ හැම එකේම එකම අගයන් ටික තමයි ලකුණු වෙන්නේ අක්ෂ මත 3a කියන්නේ 2i a මැද්දෙනු පොඩක් මෙහානේ මේ ඕන පැත්තකින් මේ අක්ෂෙන් උනත් මේ අක්ෂෙන් උනත් ඕනම තැනකින් කියෝලා අපිට මේ පොයින්ට් එක ලකුණු කරගත්ත හැකියි बिंदुवेदी 45 दी 90 दी 2i a ඊට පස්සේ 135 දී දශම 6යි ගන්න 135ත් කියන්නේ ආයෙ මෙතනදී බිංදුවේදී 180 දී නැවත බිංදුවයි ආයෙ මෙහෙමයි 37 දී ආයෙ 2i a 315 ආයෙ මෙහෙම ඔන්නවම එන්නේ මෙන්න මෙහෙම රූපයක් තමයි මේකට එන්නේ මේ පොයින්ට් එක අන්තිමට අපි පොඩ පළහැලකින් මෙහෙම ආකරණ එක තමයි කරන්නේ මේ මට සම්මිතිය බෝඩ්ඩක් මේ එහෙම වෙන්න ඇති අර මේකෙදිව මැඩම් මරන් තියෙන්නේ කාඩිනොයිල් ෂේප් එක කියලා ඔන්නෝම ලස්සනට යා හાર્ට් එක වගේ ඇඳලා අරන් තියෙනවා හරි මේකට අර හරියටම මේ ජ්‍යාමිතික ලකුණු කරාම එහෙම ළඟින් යන්න දෙනවා එකක් ළඟින් යන්න මේ දැන් පොඩ්ඩක් बिंदुवे तीटा समानाई फाइव वेनकन किला करता है मुक्त वर्ग पाले करता हम हैं मेकिंग उड़ती है ना वर्ग पाले मेकिंग याटती है ना वर्ग पाले देखा हम समान है ज्यामिति को समान है हिंदा अपने में तो ना वर्ग पाले हो यादी एक छोटे से को हो यादा देखेंगे उन्हें करना अभी अंडिका करता है कि ईट पास से अभी अंडों आर फंक्शनल वेरिएबल के कोहमदे विना से नहीं किया ला तो कोटर आर समान है बिंदु है इंदला फंक्शनल का किया ने आर ने आर एक तीन ने में एक्सिस अनुवाने तो कोटर मेन्ने में एक इंदला उड़ता आदि ना होगा एक अत्तमाइ तं दिख कराने में आर आर के ने का में एक्स में एक अत्तमाइ आर समान है देखा ये वतावा cos theta වගේ කතන්දරයක් තමයි. මේ කියන r හොයනකොට පොඩි පැටලිල්ලක් එනවා. හරි. එහෙනම් අර මේක මතක ඇතුව අර variable වෙන එක, functional වෙන එක, ඒගොල්ල දුන්නගේම ගන්න. එතකොට කිසි ගැළපීම් මේක පැටලෙවිලක් එන්නේ නැහැ. අර අපි කලින් ගත්තා වගේ මේ රූපය ඇසුරෙන් එකපාරට ගණිද්දි මේ පොඩි පැටලෙවිලක් එනවා. හිතනකොට. දැන් මේක theta i r එක කොහොමද ලකුණු වෙන්නේ කියලා එහෙම අර අපිට फंक्शनल बाउंड अनुकलनीय प्रकाश ने लियान लिया हरी सामान बिंदु थीटा समान है मैंने कहा आर समान है बिंदु ए इंदला आर समान है टू ए वन प्लस कोस थीटा एक बोलो इट पास से डी एक्स डी वाई के निकट आप यार होया गया था नहीं ना आर डी थीटा किया मेरे को तो एक अगेन अलग था नोचराई मैंने से आर एरिया एक होया ना पर डबल इंटरगल डी एक्स डी वाई ने मैं काफी गाते මෙන්න මේ ප්‍රකාශනය ගත්තේ ඒගොල්ල අපිට කියන්නේ ඒරියා එක හොයන්න කියලානේ
ඒගොල්ල අපිට දීලාම තියෙන ඉවැලුවේට් කරන්න කියලා ඩබල් ඉන්ටග්‍රල් r region එකේදී dx dy මෙන්න මේක තමයි අර dx dy වෙනුවට r dr dθ ගත්තේ ජැකෝබියන් දාලා පොල කෝඩිනේට් එකේදී අපි ගත්ත අන්තිම සමීකරණ තුනේ තුන්වෙනි එකෙන් තමයි මෙන්න මේ ප්‍රකාශනය අපි ගත්තේ දැන් තියෙන්නේ අපිට අනුකලනය කරගෙන යන්න මේ දෙක තීටයි ඩී තීටයි එක උරුදු විදිහටම දෙපැත්තෙන් අරගෙන තනියට වගේ මුරගල් දෙක වගේ දෙපැත්තෙන් ලියාගෙන යන්න විතරයි තියෙන්නේ පළවෙනි අනුකලනේ ඉවර වෙනකම් ෆන්ක්ෂනල් බවුන්ඩ් එකේ අනුකලනේ ඉවර වෙනකම් r විශේෂයෙන් කරනකොට r r r ගේ බෙදීම දෙක වෙනවා දෙකයි a එක දන cos තීටා බිඳුව ඩී තීටා දැන් අපි ලිමිට් දෙක ඇප්ලයි කරනවා භාගය එළියට ගත්තා r වර්ගිත අපර් ලිමිට් එක ඇප්ලයි කරනවා 2a 1 cos θ g මේ මුළු එකේම වර්ගය දින බිඳුව වතාවක් dθ සමානයි θ සමානයි බිඳුවේ ඉඳලා φ දක්වා භාගය හැමම ලිව්වා මේක සුළු කරනවා 4a වර්ගයේ 1 cos θ වර්ගයේ මේක d θ-ෙන් තමයි අනුකලනය කරන්නේ. සුළු කරලා ඉවර වෙනකොට 2 2ට 2 මෙතන මෙතන ඉන්නේ 4යි d වර්ගය. හතරයි ඒ වන ඒ වර්ගය දන හතරයි ඒ වර්ග cos theta d theta හරි මෙන්න මේ පද ටික අපිට සුළු කරලා එකනේ අනුකල theta සමානයි බිඳුවයි අර ඕන නම් මෙතන ඒ වර්ග කියන එක එළියටම ගත්ත හැකි දෙකයි ඒ වර්ග කියන එකම මම මේ සුළු කරන එක පොඩ්ඩක් දිග වැඩි වුණා වගේ එතනින් නැත්තම් මේක මේ කොන්ස්ටන්ට් එකක් ඉන්න අනුකරණයෙන් එළියෙම තියන මේ පද ටික ඉතලා සුළු කරගෙන යනවා කරුවේ නැති හරි දෙකයි ඒ වර්ගයට ඒ වර්ගය එකතු කළා තුනයි ඒ වර්ගයේ ධන ඒ වර්ග cos 2යි තීටා ධන හතරයි ඒ වර්ග cos තීටා d තීටා හරි එහෙම කරනවා නම් පහසුයි මේකම් පදේ ආයි ආයි එළියෙ ඉන්නද අපි දැන් හරි මේ වර්ග කියන එක එළියට ගමුකෝ එතකොට රෝම අනුකලනය කරන්න යනවා දැන් මෙතනදි තීට පදයක් නැහැ එතකොට අර අනුකලනයේ d එක ලැබුණා වගේ තීට ධන cos 2 තීට ගැන කන්නේ ඍණ sin 2 තී මේ ඍණ නෙමෙයි අනුකලනයේ ඍණ නැහැ ඍණේ මේ sin වලටනේ මේක බෙදීම 2 හරි ධන 4 වාරයක් sin තීට සීමාව අන්තිමටම එළියෙන් දැම්මත් ඇති. හරි. ඒ වගේ. මෙතන තුනයි ඒ වර්ගයේ තියෙන්න ඕනේ. දැන් අපි සීමා දෙක දාන්න යන්නේ. ඒ වර්ගයේ තියෙනවා එළියේ 3යි ඒ වර්ගය θට 5 අපලෙමි 0
normally we then have pi then a bindu of pi kira gatta haki then sin dekai theta sin dekai theta ta pi thana kota sin 2 pi denna sin bindu bedima deka dana hatara wara sin pi denna sin 2 pi sin 2 pi sin 300 මේක එතකොට බිඳුවට යනවා sin බිඳුව කියන එක බිඳුවට යනවා sin pi sin 180 ඒකත් බිඳුවට යනවා sin බිඳුව කියන එක බිඳුවට යනවා එතකොට අන්තිමට අපිට ඉතුරු වෙන උත්තරේ මොකද්ද මෙතන ඉවර කිව්න්නේ ඒක එළියට ගත්තා නේ हार्टेसा එතකොට හරි ආවෝ ඒ උඩම දෙක තමයි හැරිලා තියෙන්නේ මම මේ කතාව කිව්වට එතනට දෙක දාලා නේ ඒක තමයි එතනින් තමයි පැටලකින්ද ගන්න ඕනේ කියලා හරි හරි තුගෙන කතාව හරි ඒක තමයි හැරිලා තියෙන්නේ හරිනේ මේ මේක තමයි තායි මුලින් දෙක එනවා දෙකයි එතකොට හරිනේ මෙතනට හයක් එනවා හරිනේ ඒක හරි उदाहरण अंतिम self assessment වල හතරවෙනි එකේ d එක අන්තිමම කොටස අපි හදමු ඒකෙදි දීලා තියෙන්නේ transform following integrals to polar coordinates and evaluate අර වගේම තමයි මේකේ අර තියෙන්නේ වෙනස අපි මුලින්ම graph එක ඇඳගෙන තමයි දෙවෙනියට තමයි polar coordinate එකට යන්නේ හරි Lecture 3 self assessment question 4b AK anukala binduwe indala e dakwa y indala e dakwa x dx dy x varga dana y varga menne ewa thamai egula apita prakashaniya denna එතකොට අපි ඉස්සෙල්ලාම
මේක තියෙන limits ටික අඳුර ගන්න ඕනි. ඒගොල්ලෝ අපිට දීලා තියෙන all limits ටික ටිකේ constant එක මොකද්ද? functional bound එක මොකද්ද කියලා ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕනි. එතකොට මේකෙදි තියෙන constant එක තමයි මෙන්න මේ අනුකරණයේ යටතේ තියෙන ටික. ඒ කියන්නේ අනිත් අනුකරණීය function. ඒකේ විෂය මොකද්ද කියලායි අපි අඳුර ගන්න ඕනි. දැන් මෙතන y කියලානේ තියෙන්නේ. එතකොට y අසුරෙන් නම් තියෙන්නේ මේක x සමානයි වගේ කතන්දරයක් ඉන්නේ තියෙන්නේ. x සමානයි. නැත්නම් x සමාන x කියන්නේ නැහනේ. y තියෙනවා නම් x. මෙතන x තිබ්බා නම් මෙතනට එන්නේ y. හරිනේ. එතකොට constant variable එක අනිත් පැත්තට අපි දන්නවා එතකොට මේ කියන්නේ y සමානයි. එතකොට constant එක y සමානයි බිඳුවයි y සමානයි a. මේක functional එක x සමානයි y x සමානයි a. හරිනේ. එතකොට මේ limits ටික අපි sketch කරන්න ඕන. දල සටහනක් ඇඳ ගන්න ඕන. ඒකෙදි ඉස්සෙල්ලාම අපි සලකමු y සමානයි බිඳුව. y සමානයි බිඳුව කියන්නේ මේ x අක්ෂයට සමාන්තරවම තියෙන x එකමයි. y සමානයි බිඳුව. y සමානයි a. ඒ කියන්නේ a කියන වැලියක මොකක් හරි constant එකක් නම් මේක වගේ කියලා හිතමුකෝ. එතකොට මෙන්න එහෙම y වලින් a යගේ හරහා කැපෙන්න y සමානයි a. හරි. functional එක x සමානයි y ලු. ඒ කියන්නේ අර 1 1 2 2 3 3 අන්න එහෙම point. ඒ කියන්නේ මෙන්න මේ 45 යන point එක. හරි. ඊට පස්සේ x සමානයි a ලු. කියන්නේ දැන් මෙන්න මේ පොයින්ට් එකනේ y සමානයි a නම් ඔන්න යගේමනේ මේ අගය මේක x සමානයි y ලු මේකෙන්ද y සමානයි a. ඒ කියන්නේ මෙතන මොකද්ද? එතකොට y සමානයි බිඳුව රේඛාවටයි y සමානයි a කියන රේඛාවටයි පොදු වර්ගඵලයේ මේක ඊළඟ සීමාවට ගියාම x සමානයි y ලු. එතකොට පොදු සීමාව මේක වෙනවා. x සමානයි a වුණාම මෙතනින් එහා ටික සලකන්නේ මෙතනින් ඇතුළට ටික විතරයි. හරිනේ. ඒ වර්ගඵලයේ ගන්න විදිහ තේරෙනවානේ. හරි. දැන් අනුකරණයේදී constant කතාව වුයි. ඒක කිසිම අවුලක් නෑ අපිට. functional එකේදී මේ සීමා දෙක ගණිද්දි අපි මෙන්න මෙතනදී පාවිච්චි කරනවා අර polar coordinate කියන එක. මෙන්න එහෙම ඉරක් ඇන්දොත් ඒක r කියලා ගන්නවා මේ කෝණය අපි theta කියලා ගන්නවා. හරි. ඒකෙදි x සමානයි r cos theta y සමානයි r sin theta dx dy සමානයි r dr d theta. එතකොට අපි දැන් x කේ y කේ සීමා තියාගෙන ගියලා නැහැ. ඒක r වලටයි theta වලටයි සීමා හරවන්න ඕනි. theta කියන සීමාව මේ ඒරියා එකට theta බිඳුවේ ඉඳලා theta 45 pi වැදීම 4 දක්වා වෙනස් වෙනවා කියලා අපිට පේනවා. එතකොට ඒක අනිවාර්යෙන් constant bound එක වෙනවා. pi වැදීම 4. හරි. මේක ඇවිල්ලා constant. එතකොට r එක අපි හොයා ගන්න ඕනි. r එක අපි අඳිනවා මෙන්න මේ. මෙන්න එහෙම වගේ ලයින් එකකින් ඇඳලා ඔන්න හොම් පොයින්ට් දෙක
तो कोटे आर समान है बिंदु वाई अनिकेती तब मैं ये दिए ने एक्स वी वाई ये सुरेन्नी में तो ना पॉइंट के एक समान है वाई एवं ना एक्स के ने का पिकअप ता आर कोस थीटा किया नहीं दे इतना कोटे एक समान है आर कोस थीटा गत्ता नाम थीटा हतरिस पहेदी थीटा फाइबेदी महातरेदी अभी दानवा एक समान है एलु ए इंदा एक समान है ए कोस थीटा मैं थीटा फाइबेदी महातरेदी ने अभी तो आर गया गया ओनी हरि नेद हरी नहीं मित्र फैटरीला कुन्ने ने तीटा फाइव बेदी में हतर दम्मा कोस हतरिस पहेदी ए है हुआ में एक्स है हुआ एक्स समान है ए ए में तंत्र दम्मा आर कोस तीटा का तार ते ए बेदी में कोस तीटा का हरी ने तीटा पास यार डबल इंटरगल लेकटा अभी आगे हम आदेश करके ना दागे नियाना वा इससे लाम अभी दाना वा कॉन्स्टेंट वेरिएबल लेके एक अभी अंतिम टने अवकरणे अनुकरणे कराने मूली मानुकरणे करान दो नहीं अभी फंक्शनल वेरिएबल लेकर मैं क्या तिया ना रे ओरिजिनल स्टेटमेंट का विनाश से नहीं है इतना कोड इतना तिया ने पादे तभी यार हादा अगर नहीं दो नहीं एक्सपेडी में एक्स वार के दाना वाई वार के नहीं तिया y वर्ग की हुआ हमें r वर्ग साइन वर्ग थीटा r dr t थीटा हरे नहीं मैं ठीक सुनो कर रहा हमें थीटा का तंदरे दे बैठते हैं अभी पुरुधा का गेलिया के नहीं आने वाला नितनी cos वर्ग थीटा साइन वर्ग थीटा इक्कल क्या लेना वाले तो कोटी आटे हैं ना r वर्ग उधर तो कोटी cos थीटा भी थी ना cos theta dr t theta දැන් අපි අනුකලනය කරන්න යන්නේ හරි අනුකල theta සමානයි බිඳුවේ ඉඳලා phi බෙදීම 4 වෙනකන් r සමානයි බිඳුවේ ඉඳලා a බෙදීම cos theta වෙනකන් cos theta dr d theta දැන් අපි මෙන්න මේ අනුකලනය ඉස්සෙල්ලාම කරනවා ඒක ෆන්ක්ෂනල් බවුන්ඩ් එක නිසා සමානයි අනුකල theta සමානයි බිංගල් 5 බෙදීම 4යි ඉස්සෙල්ලාම r ගෙන්න කරන්නේ එතකොට cos theta කියන්නේ කොන්ස්ටන්ට් එකක් ඒක එළියෙන් ගත්තා අනුකලනයට d කැපිලා ගියා වගේ වුණා r ට a cos थीटा गत्ता बिंदु गत्ता डी थीटा हरे वैसे थीटा समान है बिंदु फाइव बेटी महातर कोस थीटा मैं अपर बाउंड के लोअर बाउंड का अड़ू करना ए अट कोस थीटा फिर बिंदु आई डी थीटा समान है अनुकल थीटा समान है बिंदु इंद्रा फाइव दी महत्तर दाखवा मित्र नदी कोस थीटा तो कोस थीटा
කැපිලා යනවා එතකොට එන්නේ AD තීටා සමානයි තීටා විශ්ෙන් කරනකොට A කියන්නේ කොන්ස්ටන්ට් එකක් A එලියට ගත්තා තීටා 5 විදිහින් 4යි බිඳුවයි සීමා දෙක යෙදුවා 5 A විදිහින් 4යි හරි නේද හරි දැන් ලෙක්චර් 3 එකේ අපි තියරිටික කරලා ඉවරයි අර දීලා තියෙන අනිත් උදාහරණ ටික කරන්න උත්සාහ කරන්න අරමින් මහදේවල් කියලාත් නෑ එකම තියරිය තමයි හැම එකේදීම වෙනස් වෙන්නේ මැඩම් සෙල්ෆ් ඇසෙස්මන්ට් වලට එහෙමත් උත්තර දාලා තියෙනවා මේ මුල් ලෙක්චර් 6ට මේ කියන්නේ මල්ටිපල් ඉන්ටග්‍රල් වල තියෙන කොටස් ඔක්කොටම මේ උත්තර දාලා තියෙන්නේ හින්දා ඒ ටික මේ පුළුවන් නම් හදාන්න උත්සාහ කරන්න ඒ කියන්නේ ගණන් ඔක්කොම හදාගෙන ගියොත් මේ වෙලත් නෑනේ අපි ඇප්ලිකේෂන් ගණන් ටික ඔක්කොම හදමු අනිත් 3 4 5 ගණන් ටික තනියෙන් උත්සාහ කරන්න හරි ඊට පස්සේ डबल इंटरवल वाले ईलांग का यदि मत एप्लीकेशन ने कताना है वॉल्यूम अंडर सरफेस अब एरिया का कला वॉल कोऑर्डिनेट ट्रेनिंग कराने का कला ईलांग का कताना है वॉल्यूम अंडर सरफेस वॉल्यूम अंडर सरफेस මෙන්න මෙහෙම එකක් තමයි රූප සටහනේ ඒගොල්ලෝ අපිට දෙන්නේ y x z මේක ඩබල් ඉන්ටග්‍රල් වුණා r z වතාවක් dy dx අර මේ වගේම එකක්නේ අපි කලනුත් කළේ fxy කියලා අරගෙන ආයි ටයිම් අවුට් එකක් යන්න තිබු දෙන්නේ මේ එතකොට අපි මේකේ තව එක්සැම්පල් එකක් හදමුද මේක මේ මොකක්ද කියලා මේ වමෙන් ඒකත් හැබැයි මේ අලුතෙන් සීමාව යන්නත් නැහැ හැබැයි අපි ඒක තියෙති හරිද කියලා කරගෙන ඊළඟ එක තමයි center of mass නැත්තම් අපි කොයිස් කරමු නැත්තම් තේරෙන්නේ නැහැ මේක lecture 4 lecture 4 2.6 ekata kiyana find by double integration the volume of the sphere me gole parimava hoyannada ekata apita egunu denne x varge dana y varge dana z varge samanay a varge api den dannawa volume එකක් කියන්නේ double integration is dx dy මෙතන z කියන එක අපි හොයාගන්න එපා ඒක උදේ සමීකරණය ඇසුරේ z සමානයි double integration a වර්ග ඍණ x වර්ග ඍණ y වර්ග a වර්ගමූලයේ dx dy හරි දැන් මේක තියෙන්නේ ගෝලයක් නේ කියන්නේ සර්කියුලර් සිමෙට්‍රි එකක් තමයි. ඒ හින්දා අපි මේකට පෝල කෝඩිනේට් පාවිච්චි කරනවා. පෝල කෝඩිනේට් පාවිච්චි කරද්දී මොකද වෙන්නේ? x සමානයි r cos θ ගන්නවා, x සමානයි r sin θ ගන්නවා. dx dy කියන එකට r dr θ කියලා ගන්නවා. හරිනේ.
थीटा समान है बिंदु आई टू फाइव ए वर्ग ऋण आर वर्ग करता हम कोस वर्ग थीटा दान साइन वर्ग थीटा आर डी आर डी थीटा मैं का इकट्ठे है ना ये इतो कोटे हम कल देखकर ए वर्ग ऋण आर वर्ग आर डी आर डी थीटा हाँ बेटा मौका अवकलनीय होना हम मत मैंने मैं कहीं नहीं किया ना उत्तरे हादला दागांड तो इतने कोटा आप कराने तीन बागे रिया डार गए ना आर समान है बिंदु इंद्र ए दक्वा तीता समान है बिंदु इंद्र टू फाइव दक्वा मितने दी अभी हारने वा ए वर्गे रीन आर वर्गे बागे वेनी बागे वैली की रीम रीन देख आर डी आर डी तीता अभी किसी दिन अस्त कमाते रहने हैं रीन देखें बेदुआ रीन देखें मेडिकल आ भी तरह कुछ वेने साफ मैंने मैं उत्तरे मुखाप आवकाल ने कर रहा मंद ऐन्ने किया ला पला करना है ये लंग पियावरा पिलियाँ ने तीन बागे तावक आर समान है बिंदु इंद्रे दक्वा तीटा समान है बिंदु इंद्रा टू फाइव दक्वा इतो कोटे अभी दामना मैं का आनुपाले मैं आर आर विषय आनुपाले के नाम है मित्रने तीन ने अभी से ना मैं का आवश्यक अनुपात नहीं करना वाह ए वार के रीना आर वार के तूने बेदी में देखा तो मैं बाग ऐटे काफी कतुकला ए वाले में देखें बेदुआ हरे ने बिंदु बे इंदर ये दाखवा D theta. Samanai bagi vatava. Theta samanai bindu indala 2 phi dakwa. Dekka bedima tuna kiyala gatta. Api dan me artha thamai me wagen danna yanne. E wa
பாருங்க ரீனா எப்படி மதிக்க ரீனா வத்தாவா ஹரி சமானாய் மேதிகட்ட மேதிகட்ட போவா තුනෙන් එකයි තී මේක බිංදුවයි මෙතන එන්නේ රින ඒ වර්ගයේ තුනෙන් බෙදීම දෙක කියන්නේ ඒ ගණය වගේ එකක් හරිනේ තී තීට මෙතන රිනයි රිනයි ධන වෙනවා අනුකල තීට සමානයි බිංදුවේ ඉඳලා 2π දක්වා ඒ ගණය තී තීට මෙතන ඒ ගණය කියන එක කොන්ස්ටන්ට් එකක් විදිහට එළියට ගත්තා තීටා 2π බිංදුවයි මේක ඒ ගණය 2π ඍණ බිංදුවයි 2π ඒ ගණය මෙතන තුනකුත් තියෙනවා හරි ඔන්න ඔක තමයි උත්තරේ හරිනේ ඊළඟ උදාහරණය center of mass.